අයිබුවන් සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට. අරුත් සුන් වචන දහසකට වඩා යම් වචනයක් ඇසීමෙන් කෙලෙසුන් සංසිඳීමට පත්වේ නම් ඒ එක් වචනයම වඩා ශ්‍රේෂ්ඨ වනවා, වඩා උසස් වනවා, වඩා උතුම් වනවා. සදැහැතුනි, බෞද්ධ නාලිකාවේ මේ ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාව හා එක්කාසු වන ඔබට නම් එලෙසින් මේ දේශනා මාලාවේ දේශනාවන එකදු වචනයක් හෝ අරුත් සුන්‍යයි කියා ඉවත දම්වන්නට අවශ්‍ය වන්නේ නැහැ. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන්ම ඔබට දේශනා කරන්නේ ඔබේ කෙලෙසුන් සංසිඳීමට පත්වන වචනයන්. ඉතින් ඒ නිසා අපි ආරාධනා කරනවා මේ වැඩසටහන් මාලාව හා ඒකාත්මික වන්නට ඔබට, ඔබේ ජීවිතය නිවැරදිම වෙනසක් කරා රැගෙන යමින් උතුම් වූ නිර්වාණය කරා ගමන් කරන්නට ඔබට මෙලෝ පරලෝ දෙලොව දියුණුව සලසා ගන්නට අවස්ථාව ලැබෙන නිසාවෙන්. ඉතින් අද මේ ගතවන්නේ ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවේ 11 වන සතිය. අද බ්‍රහස්පතිවන දවසට නියමිතව තිබෙන්නේ මේ 4 දවස 11 වන සතියේ ධර්ම සාකච්ඡාව ගෞරවනීය ස්වාමීන් වහන්සේත් සමගින්. ඉතින් මේ සඳහා අදත් තපසම කරේ මෙත් සිතින් මේ මණ්ඩපයට වැඩම කොට වදාළ පූජ්‍යපාද උඩුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි පළමු කොට සාදු නාදනම්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අපේ ගෞරවනීය දේශකයන් වහන්සේ, අපේ ස්වාමීන් වහන්සේ මේ 11 වන සතිය පුරාවටම සාකච්ඡා කරන්නේ සුවිශේෂී පිරිසක් අරමුණු කරගෙන, විශේෂයෙන්ම මේ පසුගිය ගෙවුණු සති 10 පුරාවටම අපේ ස්වාමීන් වහන්සේ ඔබට ධර්ම දේශනා කළේ විශේෂයෙන්ම තරුණ සහ වැඩිහිටි පරපුර අරමුණු කරගෙන. නමුත් මේ ගතවන පාසල් නිවාඩු සමය නිසාවෙන් ස්වාමීන් වහන්සේ අදහස් කළා අපේ පාසල් යන දුවදරුවන්ට විසූක දස්සනයන් පෙනට වඩා ඔවුන්ව ධර්මයට යොමු කරන්න මේ නිවාඩු මාසේ ඔවුන් වෙනුවෙන් දේශනා මාලාවක් සිද්ධ කරන්නට අවශ්‍යයි කියා ඒ නිසාවෙන් පසුගිය සඳුදා දවසේ ස්වාමින් වහන්සේ මේ සඳහා මූලාරම්භයක් ලබා ගත්තා. ඉන් පසු අඟහරු අද දවසෙත් ඔබේ පිළිබඳව දේශනාවක් ශ්‍රවණය කළා. ඊයේ දවසේදී බදාදා දවසේ අපේ ස්වාමීන් වහන්සේ ධර්ම සාකච්ඡාවට සහභාගී වුණේ අපේ පූජනීය කහතුඩුවේ රේවත ගෞරවනීය ස්වාමීන් වහන්සේත් සමගින් අපේ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ. ඉතින් එහිදී සාකච්ඡා වුණු කරුණු කාරණා පිළිබඳවත් තවදුරටත් වැඩි සාකච්ඡා කරන්න අද දවසේදී මේ වැඩසටහනේ අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මම පෙර සිහිපත් කළා මේ වැඩසටහනේ මේ සතිය පුරාවට ස්වාමින් වහන්සේ දේශනා කරන්නේ අපේ ළමා පරපුර අරමුණු කරගෙන බව. ළමා පරපුර අරමුණු කරගෙන මේ දේශනා මාලාව අද දවසේ මේ සතියේ පැවැත්වෙනවා. එයි පැවසුවම අපේ වැඩිහිටි පරම්පරාව එය ශ්‍රවණය නොකළ යුතුයි අදහස් කරන්නේ නැහැ අපි. මොකද ඒ ළමා පරපුර යහමගට ගන්නට ඔබටත් යම් කිසි වගකීමක් තිබෙන නිසා, ඔබටත් මේ දේශනා මාලාව බෙහෙවින් ඉවහල් වන නිසාවෙන් අපි ආරාධනා කරනෝ බාල මහලු වයස් භේදයෙන් තොරව සියලු දෙනාටම මේ සතිය පුරාවට අපහා රැඳෙන්නට කියලා. ඉතින් පළමුවෙන්ම මම කැමති අපේ ස්වාමින් වහන්සේගෙන් දැන කියාගන්නට, අපේ ස්වාමින් වහන්ස වර්තමානයේ වන විට අපේ සමාජයේ දක්නට ලැබෙන අපේ සමාජයට පිළිලයක් වෙලා තිබෙන ගැටලුවක් පිළිබඳව තමයි ස්වාමින් වහන්ස අපි මුලින්ම දැන කියාගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මත්පැන් වලට ඇබ්බැහිවීම, මත්ද්‍රව්‍ය වලට දරුවන් ඇබ්බැහිවීම පිළිබඳව ස්වාමින් වහන්ස, දරුවා මත්පැන් වාදයට යොමු වෙමින් පවතින අවස්ථාවක කාලවකවානුවක එයින් ඔවුන් මුදවා ගන්නට ස්වාමීන් වහන්සේ අපට ධර්මයෙන් ලැබෙන පිටිවහල කොයි ආකාරයෙන්ද? තෙරුවන් සරණයි හැම දිනාටම. මත්පැන් මත්ද්‍රව්‍ය වලින් මුදවා ගන්න ලොකුම උත්සාහය ගන්නේ දරුවන්ට යම් යම් තහන්තිජ දමමින් දරුවන්ව හැම වෙලේම රැක බලා ගනිමින් තමයි දෙමව්පියන් ගුරුවරුන් හැම වෙලෙම එකට ලොකු ආරක්ෂාවක් සපයනවා. දැන් ඔය මේ කාල වෙනකොට සමහර දෙමව්පියෝ මාත් එක්ක සාකච්ඡා කරනකොට බොහෝ දෙනෙක් කියලා තියෙනවා දැන් කාලේ අපිට ගැහැන් ළමයි ලැබෙනවා නම් හොඳයි, ගැහැන් ළමයින්ව හදන්න ලේසි, ගැහැන් ළමයින්ව පරිස්සම් කරන්න ලේසි. දැන් ලොකුම ප්‍රශ්නයක් තියෙන්නේ පුතාලාව පරිස්සම් කරන එක තමයි. යාලට බොහොම බාහිර පරිසරයෙන් ලැබෙන බොහොම මේ අකටයුතුකම් සහ දේවල් වැඩි යාලා පරිස්සම් කරන්න වෙලා තියෙනවා වැඩි කියලා, බය වැඩි කියලා. පිරිමි දරුවෝ වෙනුවෙන් ඉස්සර කාලේ පිරිමි දරුවෙක් වෙනුවෙන් දෙමාපියන්ට වැඩි බරක් වැඩි බයක් තිබුණ නැහැ. ඉතින් මේවත් මේ ඔකොටෝම හේතුව බාහිර පරිසරයේ තියෙන මේ ළමයාට එන බොහෝ අනතුරු.
මත් පැන් මද්‍රව වගේ දේවල්වලට ඒවගේම විෂම වූ සිතුවිලිවලට හේතු වෙලා තියෙන බාහිර පරිසරෙන් යට ලැබෙන බොහෝදේ. ඉතින් මේවා තහංචි දාලා නවත්තන්න පුළුවන්කමක් නෑ. පරිසරය සකස් කරලා නවත්තන්න එක ගොඩාක් වටිනවා. නමුත් තහංචි දාලා මේවා නවත්තන්න පුළුවන්කමක් නෑ. දෙමව්පියන්ට ඉතින් කරන්න තියෙන ළමයාව ආරක්ෂා කරන එක. නමුත් සසර දෝෂ හේතුවෙන් ඒ පැත්තරම ඇදිලා යන ස්වභාවයක් තියෙනවා බොහෝ විට ළමයින්ව. ඉතින් විශේෂයෙන් අපි ආමන්ත්‍රණය කරන දරුවන්ව දරුවෝ මේ පිළිබඳ දැනුවත් වෙන්න ඕනේ. කොහොමද දරුවෝ දැනුවත් වෙන්න ඕනේ? තමන්ගේ තුලින් පාලනයක් ඇති කරවන්න දෙමව්පියෝ දරුවාගේ මනස තුලින් පාලනයක් ඇති කරවන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරන්න ඕනේ එයාගේ ඇතුලෙන්. ඊළඟ කාරණාව තමයි දරුවොත් එක වතාවක් හෝ මෙවැනි තත්ත්වයන් වලට ගොදුරු වීමකට පත්වෙන්න පෙර ඒ දරුවොත් කල්පනා කරන්න ඕනේ මගේ යාළුවන්ට, මගේ වැඩිහිටි යාළුවන්ට මම දන්නව වෙලා තියෙන දේ, මා මේ තත්ත්වයට පත් වුණොත් සිද්ධ වෙන ආදීනවය පිළිබඳව දැනගන්න ඕනේ. ඉතින් ඇතුළාන්තයෙන්ම අපි දවස් 3ක් තිස්සේ දැන් කතා කරපු දේවල් වල තියෙනවා ළමයාව අරමුණුගත කිරීම කොහොමද කරන්න කියලා. එයාගේ ඉලක්කයේ තියෙන ඉලක්කයට ලොකු කැමැත්තක් ඇති කරවලා ඒ ඉලක්කය තුලින් ඒ ඉලක්කයට යන්න අවශ්‍ය කරන පසුබිම සකස් කිරීමක් දවස් 3ක් තිස්සේ අපි සාකච්ඡා කරා. ඉතින් අපේ පින්නන්ද දරුවෝ දන්නවා දැන් මේවා ශ්‍රවණය කරපු දවස් 3ක් තිස්සේ ශ්‍රවණය කරපු දරුවෝ දන්නවා දැන් අපි කොහොමද අපේ අරමුණට යන්නේ කියලා. එතකොට යම්කිසි කෙනෙක් යමකට පෙළඹෙන්නේ තමන්ගේ හැම වෙලේම වැඩි කැමැත්තක් උපදින පැත්තට. එතකොට අපිට ලොකු කැමැත්තක් අපේ අරමුණට ගොනු කරලා තිබ්බොත් අපි ළමයට අපි පාඩම් කරන්න කියනවා මිසක්කා ළමයාව වෛද්‍යවරයෙක් කරන්න ඕන නම් ඉංජිනේරුවෙක් කරන්න ඕන නම් ඒ පාඩම් කරලා අධ්‍යාපනය ලැබලා සාර්ථකත්වයට පත් වුණාට පස්සේ ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ ළමයාට නිබඳව මතක් කරලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි කලින් සතියකත් කතාලා ඡන්දේ ඍතිපාදේ ගැන කතා කරදී ඒකම තමයි ප්‍රබල කිරීම. ඔව්. එතකොට ඒ ප්‍රතිලාභ ගැන මතක් කරන්න ඕනේ. ඒ වගේම ඒකෙන් ලැබෙන ඒක ඒ தත්තේ පත්වෙන්න බැරි වුණොත් ලැබෙන ආදීනව පිළිබඳවත් මතක් කරන්න. ඒවා හැම වෙලේම අම්මෙක් තාත්තෙක් දරුවට හැඟීම් ඇති වෙන විදිහට. වා ජාතියර කරන දැන් මේ කාලේ වෙනකොට සමහරට ಜಾති වශයෙන් සමහර ජාතිකයින් ඊටා කූටුපක්‍රම යොදමින් තමන්ගේ ජාතික දියුණුව ඇති කර ගැනීම සඳහා ඒ ජාතිවල දියුණුව ඇති කර ගැනීම සඳහා මේ මද්ද්‍රව්‍ය වගේ දේවල් එයාලා තමයි ප්‍රවාහනය කරන්නේ, එයාලා තමයි ඒවා සපයන්නේ. ඒ වගේ තියෙනවා, ඒ වගේ තියෙන්නේ සමහර වෙලාවට අපි දැකලා තියෙනවා මේ තමන්ට පෞද්ගලික දියුණුව සඳහා නෙවෙයි අන්‍ය ජාතිකයන්ට විශේෂයෙන් සිංහල ජාතිකයන්ට මේවා ලබා දීලා දරුවන්ට ඒ ජාතියක් වශයෙන් විනාශ කිරීම සඳහා කූටුපක්‍රම යොදනවා. ඉතින් අන්න ඒවා දරුවන්ට අපිට පුළුවන් ඍජුවම කියන්න ඔයාලට. ඉතින් ඒකට ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේක මුලින්දම්ම සංකල්ප හදන්න ඕනේ. ජාතික සංකල්පයක් හැදෙන්න ඕන ළමයින්ගේ තුල, ජාතික අභිමානයක් හැදෙන්න ඕනේ. ඔක්කොම මොට වෙලා තියෙනවා මේ වෙනකොට. ඒක හැදුනා නම් හොඳට ඒකත් එක්ක අපිට පෙන්වන්න පුළුවන් නම් මෙන්න මේ ක්‍රියාවට ඔයා අහු වෙන එක. දැන් මේ වෙනකොට තියෙන අයිස් වගේ කියලා තියෙන මද්ද්‍රව්‍යයක් තියෙනවා කියලා කවුරුත් දන්නවා. ඉතින් ඒ වගේ දේවල් වලින් මේ සිද්ධ වෙන හානිය, තමන්ට හානිය, මේ හානිය මේ ඔබ රැවටීමක් කරන්න වෙන්නේ. ඔබට අම්මා තාත්තා වගේ රට ජාතිය ගැන හැඟීමක් තියෙන්න ඕනේ. එතකොට මේ වගේ දෙයක් අතර ගන්නවා කියන්නේම මේ සියලු දේ විනාශ කරා කියන එක, රැවටුණා කියන එක, හීන දින වුණා කියන එක, ලැජ්ජහාශීලී කෙනෙක් වුණා කියන එක, ඒ වගේ වචන ඇහෙන්නේ ළමයින්ට. ඒ මොකක් හරි තමන්ගේ ඒ වගේ අර ಜಾති වශයෙන් ඊළඟට පෞද්ගලික වශයෙන් දෙමව්පිය වශයෙන් එයාට කළ යුතු සේවය, රටට කළ යුතු සේවය, ඒ වගේ අර අපි ධර්මය තුළින් තියෙන මේ ක්‍රමවේද පාවිච්චි කරලා එයාගේ ඇතුළාන්තය පෝෂණය කරන්න ඕනේ. ඊළඟට ඒ වගේම තමයි අපි ධර්මය තුළින් තේරුම් ගත යුතු දෙයක් තමයි යම් දෙයක් ගැන ආසාවෙන් බලන වාරයක් ගානේ, යම් දෙයක් ආසාවෙන් විඳින වාරයක් ගානේ, ඇහෙන වාරයක් ගානේ මේ ළමයින්ට ඕනම කෙනෙක්ගේ හිතක ඒවට පිළිබඳ තියෙන ආසාව වැඩි වෙනවා. ඒ වගේම ඒවා ආදීනව දකින ඇහෙන වාරයක් ගානේ ඒවා අඩු වෙනවා. ඉතින් අපි ඇත්තටම කතිකාවතක් ගොඩනගන්න මේ ඇතුළාන්තයේ තියෙන
මානසික ස්වභාවය වර්ධනය කරගන්නම් බාහිර පරිසරය මීට වැඩිය සංවර පරිසරයක් බවට පත්කිරීමේ වගකීම අපි රටට හඬගා කිය යුතු තියෙනවා, බලදරින්ට හඬගා කිය යුතු තියෙනවා. ඉතින් ඒවා නොකිරීමෙන් ඡණ්ඩ මානසිකත්වයක් ඇති ළමාපරපුරක් ඉදිරියට අරගෙන ආපු එකේ සාපය අපි පහුගිය කාලේ හොඳටම වින්දා රටේ මූලික ස්ථානය ලේවගුරුණ ස්ථානයක් බවට පත් වුණා. ඒ ස්ථානය රටේ මූලික ස්ථානය ලේවගුරුණ ස්ථානයක් බවට පත්වෙන මේ ඡණ්ඩ මානසිකත්වය දරාගන්න පුළුවන් පාලනය කිරීමක් සඳහා කිසිවෙක් පෙළඹෙන්නේ නැහැ. ඉතින් ඉස්සරහට යන්න ඕන නම් අනිවාර්යයෙන්ම ළමාපරපුර රැකගත යුතුයි. ළමයිනුත් දැනගන්න ඕනේ, මං හිතනවා බොහෝ ළමයි පිරිසක් අපිත් එක එනකොට එකතු වෙලා ඇති කියලා. අපේ දරුවෝ දැනගන්න ඕනේ අපි පාලනය වෙන්න ඕනේ. අපි කාගවල් ලනු කණ්ඩ හොඳ නෑ. අපි බොහොම දැඩි අදහසකින් කටයුතු කරන්න ඕනේ අපේ දියුණුව ඇතිකර ගැනීම සඳහා කියලා තමයි දැඩිව ඒ පිළිබඳ අදහස ඇති කරගන්න. විශේෂයෙන් අපි දවස් තුනක් තිස්සේ කතා කරපු අරමුණු ගත වීම පිළිබඳව ඒ ප්‍රබල වැඩපිළිවෙල ළමයි ක්‍රියාත්මක කරොත් මේ දේවල් බොහොම ඉක්මනට අයින් වෙලා යන ස්වරූපයක් තියෙනවා. හොඳයි, ඔබට ස්වාමීන් වහන්සේ සිහිපත් කළ ආකාරයට මේ පසුගිය දවස් තුන පුරාවටම විය සඳුදා දවසේ ආරම්භ වුණු දේශනා මාලාවෙන් ඔබට ඒ පළවන දේශනාවේ සිට ඔබ අපහා ඒකාත්මික වුණා නම් ඔබට මේ කියන කරුණු කාරණා පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි වනවා ඇති. ඉතින් ඒ නිසා අපි ඉදිරියටත් මේ පිළිබඳව වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ස්වාමින් වහන්සේ ඔබට සිහිපත් කළේ මේ වැනි මත්ද්‍රව්‍ය මත් පැන් වැනි විෂම ක්‍රියාවලින් දරුවන් බේරා ගන්නට නම් කළේ උත්තේ කුමක්ද කියන දේ පිළිබඳව දරුවන් තුළත් ඒවා එහි ආදීනව පිළිබඳව ඔවුන්ගේ සිත් තුළ ඒ සිතට කෑවැද්දනට අවශ්‍යයි ඒ පිළිබඳව එයි නැතිව නාදීනව පිළිබඳව ඒ වගේම දෙමාපියන් ඔවුන් පිළිබඳව වැඩිදුරට අවධානයෙන් කටයුතු කළ යුතු වෙනවා. ස්වාමින් වහන්ස, දැන් තවත් මේ කාර්ය බහුල සමාජයේ තියෙන තවත් ගැටලුවක් තමයි මේ දරුවන් පොතේ පතේ දැනුමට පමණක්ම යොමු කරන දෙමාපියන් කටයුතු කරන මේ බොහෝ වශයෙන් විභාග වලින් ජයගන්නට සාරධර්ම පැත්තකට දමලා පොතේ පතේ දෙනු පමණක් හඹා යන කාල සීමාවක් වෙනවා ස්වාමීන් වහන්සේ. දැන් මෙතනදී අපිට මතුවෙන ගැටලුවක් තමයි ස්වාමීන් වහන්ස, ඇතැම් දරුවන්ව කඩයිම් විභාගවලදී මේ පැය දෙකක තුනක වැනි කාල සීමාවකින් දරුවන්ගේ හැකියාවන් උරගා බැලීමක් සිද්ධ කරනවා ස්වාමීන් වහන්ස. ඉතින් මං කැමති ඔබ වහන්සේගෙන් දැනගන්නට ස්වාමීන් වහන්ස, මේ පැය දෙක තුනක් වැනි කෙටි කාලයක් තුළ ඒ අභියෝගයේ ජය ගන්නට දරුවෙකුට අවශ්‍ය කරන උපදෙස් මාලාවක් අපි ලබා දෙමු ස්වාමීන් වහන්ස ඔවුන්ට මේ කඩයිමින් ජය ගන්නට අවශ්‍යක. ඔව්, ඒක හරිම අසාධාරණ ක්‍රියාවලියක් විදිහට තමයි මම නම් දකින්නේ. මොකද මෙන්න මෙහෙම හිතන්න පොඩ්ඩක්, මම හිතන්නේ ඇයිද කියලාත් හිතෙන වෙලාවකට මේවා ගැන මේ නුවණ තියෙන මිනිස්සුන්ගේ අවධානයට යොමු වෙන්නේ නැත්තේ. මට මෙන්න මෙහෙම අදහසක් ඇති වෙනවා, මේක කොච්චර පීඩනයක්ද ළමයකට කියලා. පළවෙනි එක පීඩනයක්, වසර අවසාන වෙනකොට මුළු අවුරුද්ද පුරාවට තමයි ඉගෙන ගත්ත දේවල් වල මේ හදිසියෙම ඒ සියලු දේට මුණ දෙන්න සිද්ධ වෙලා එක මොහොතක එක පැය තුනක කාලෙකින් මයින්නේ. ඒතකොට මං හිතන්න අපිට සෙම් ප්‍රතිසයාවක් හැදුනොත් කොච්චර අමාරුද. මට නිකං කියන්න මේ ළමයෙකුට උණක් ගැනුණා කියලා. ඒ විතරක් නෙවෙයි, ඊට සතියකට ඉස්සෙල්ලා යම් වියෝවීමක් වුණා කියලා මේ වැඩිහිටියෙගේ. දැන් එහෙම වුණානේ, එක ළමයෙකුට විභාගෙ ලියන්න වුණා, ශිෂ්‍යත්ව විභාගෙ ලියන්න වුණා, තාත්තාගේ හරි අම්මාගේ හරි මේ මතන් පියතුමාගේ වියෝ තියෙන දිනේ ශිෂ්‍යත්ව ලියන්න වුණා. එතකොට මේ වගේ දේවල් වල තියෙන අකටයුතුකමක් විශාල පිරිසකට අසාධාරණයක් වෙන මේවත් එක. අනිත් එක තමයි විශේෂයෙන් අපි ගැහෙන දරුවෝ ගත්තොත් ඒ කට්ටිය හරි මේ නොසන්සුන් මේ අභියෝග වලට මුණ දීමේදී. ඒතර කෙනෙකුට කියන්න පුළුවන් ඒවත් එයාගේ ටැලන්ට් එක කියලා, එයාගේ අභියෝගින ඒකත් මයින්නවා මෙතන කියලා කියන්න පුළුවන්. නමුත් ස්වභාවයෙන්ම දුර්වලකම් තියන අය ඉන්නවා. ඒ කොහොම නමුත් තමන්ගේ දක්ෂතාවය උපරිම ආකාරයෙන් පෙන්වන්න අපහසුතාව මේ පැය තුන කාලය තුළ තියෙනවා. ඉතින් මේ කොච්චර ප්‍රායෝගික තත්ත්වයකට අරගෙන යන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ.
ප්‍රාදේශී මට්ටමින් හෝ හැකියාවක් තියෙනු නම් මෙයාලට මේ යම් කිසි ආකාරයක වර්ෂයේ කීප වතාවක මේ මින්ම සිද්ධ කරන කොටස් වශයෙන් තියෙන කඩයිම් වශයෙන් වාරතුනක දීවක්වත් මේ තම ඒ දරුවගේ දක්ෂතාවය උරගා බල්ලා ලකුණු එකතු කිරීම මහිතන හුඟක්වොද මේ උපාදී විශ්වවිද්‍යාලෝ එහෙම කරෙන්නේ එහෙමයි ඒවගේ ක්‍රමයක් ඇත්තරම මේ දරුවන්ට සකස් කරන්න පුලන්න මේ පීරණය බහෝදුරට අඩුවවා කියර මහිතනවා අනිත් ගොහෝදවලට නතරන් සල්ලිවිදන් කරන්නේ නේද චන්දෝල්ට සල්ලිවිදන් කරන්නේ මිනිස්සු චන්ද ව්‍යාපාරවලට මේ රජය සල්ලිවිදන් කරන්න ඕන තර හොරකං කරන්නේ එහද ළමයින්ට තුන්සරයක් විභාගයක් තියන්ට අවරුද්ධකට මංහිතන්නේ තරම් අමාරුවක් නෑ ඕක සංවිධානය කරන්න ඕන තර නිල්ධාරනුත් තින්න ඕන තර පහසකනුත් තියෙන ලංකාව ඒ වගේවත් කර තඩම ගානය කෙන ඒ අසාධාරය අඩුව නමුත් දැන් තියෙන තත්වට මුණ දෙන්න අපි අපේ දරුව විදිර තියෙන තත්වර මුණ දෙඩ පුරුදුදෙන්ට වෙනවා ඒක හින්දා ඒකේදී අර වගේ අවාසනාවන්ත සිද්ධියක් වුණු අපේ කර්මය කියල තමත්තින් සලකණ්ඩ වන්නේ වගේ ලාවක නමුත් දැන් තියෙන තත්වට පැයතුනකදී වගේ කාලයකදී උපරිම දක්ෂතාවයක් පෙන්න්නටනම් පළවෙනිම් අවධානයම කළ යුත්තේ ඒ දරුවාගේ මානසික තත්වය පිළිබඳවයි අපි දෙමාපිය විදිරත් විශේෂෙන් දැම් ශ්‍රවණය කරන දරුව දැනගණ්ඩුවන මට ඒකාග්‍ර මානසිකත්වයක් පවත්ව ගණ්ඩ මං පුරුදු පුහුණු කරන්න ඕනෑ ඒකයන්නේ අර එක අරමුණක වැඩි වෙලාවක් ඉන්ඩ පුරුදු පුහුණු කරන්න ඕන සාන්ත ඉතිං ඒ සඳහා ඇත්තටම අර නොසන්සුන්කං ඇතිවුණොත් දැන් ඊත් මක තැන පොඩිසාන් වහන්සේත් මතක් කර කොරොස් කටවත් අදදාගණ්ඩ බෑ කියලා ඒවගේ දැන් මේක ප්‍රකටම කාරණාව තමයි හුඟක් ළමයි ඇවිල්ලා පසු තැවිලෙනවා මට මතක තිබ්බටික අමතකුණාන කියලා සමහල්ලට පසු තැවිලේ නවා ලේසිම ප්‍රශ්නයක් තිබලන ම දැක්කන කියලා එක මේ කලබලේට මේක වෙන්න එයා දන්නම ශේත්‍රයක ප්‍රශ්න චුට්ටක් වෙනස් කරල දී හරිමක්ද ලේසිම ප්‍රශ්නය තිබ ම දක්න කියලා ති මේ හැම එකත් එක්කම ලොකු ගැඩලු කාරි තත්ත්වයක් ති මේකට මුණ දෙන්ඩ ඉතාම සාමකාමී ඉතාමත්ම මානසික තත්ත්වය ඒකාග්‍ර කරගන්නට ළමයා පුරුදු කරන්න පුළුවන් ඇත්තටම සිත එකඟ කරන යම් කිසි භාවනාවක් ඒ වගේ දෙයක් පුහුණු කරලා තියෙනනම් ළමයකුට ඒක ලොකු පිටුහලක් වෙනවා ඒවගේ තත්වයන්ට මුණ දෙන්න මොකද ඕනම තත්වයක් කරත ඇයට යම් කිසි ආකාරයක හුරුවක් තියෙනවා පුහුණුවක් තියෙනවා චිත්ත ඒකාග්‍රතාවයක් තියාගන්න ඊට අමතරව විශේෂයෙන්ම මට මතකයි මම ගිහිවිඳගෙන උසස් පෙළ කරන කාලේ මට හිටිය බොහොම වටිනා ගුරුවරේ නමක් වශයෙන් කෙනවා නම් පනාවල සර් කියලා අපි මතක් කරේ අපිට ගණිතය ගැන්වේ එතුමා ඉතින් ඒ මහ පුදුමාකාර මේ අවවාද තමයි අපිට ලබා දුන්නේ ඒවා මේ අපේ උගන්නන පන්තිට ඇවිල්ලා ඉස්සෙල්ලාම කියන්නේ මගේ මේ ආදරණය පුතා අතර අපි දන්න චූටි පුතෙක් කිරියා මං ගෙදර යනකොට මෙයා නැති වෙලා ඉන්න පුළුවන් මං එකට මුන් දෙන්න ඕනේ වෙලාව කිව්වොත් හරියටම වෙලාව ඊළඟට මානසිකත්වය හදනවා ඒ කියන්නේ ගණන් කිව්වහම අපිද අපිට ගණන් 10ක් නම් 10කින් ලොකු පීඩනයක් ඇති වෙනවා ගණන් 100ක විතර පත්‍රයක් තමයි දෙන්නේ කියන්නේ ගණන් 100ක් දැන් ත්‍රිකෝණමිතිය වගේ ගණන් 150ක් විතර තියෙනවා ඒක වැරදෙන්නේ ඒකම ඇති ඒකට මූණ දීමම ඇති අභියෝග ජය ගන්න පුරුදු වෙන්න ඒ වගේ හරි උපක්‍රම භාවිත කරලා මට මතකයි මම කියන්න හදන්නේ කනේ අන්තිම වෙලාවේ කොහොමද විභාගෙට මූණ දෙන්නේ කියලා අපිට මතකයි අපිට කියනවා ඉස්සර මොකද මේ වැදගත් දේවල් එළියට දාන්න ඕන හින්දා මම කියන්නේ මේ විභාගයේ දවස වෙනකම්ම බොහෝ උනන්දු කරලා අන්තිමට කියනවා දැන් පුතේ ඔයා විභාගය අතහැරලා දාන්න. බලන්නේ මේවා උපක්‍රම අපූර්වපක්‍රම ධර්මානුකූල උපක්‍රම මේ විභාගය අතහැරලා දාන්න කියලා. ඇයි අතහැරලා දාන්න කියලා කියන්නේ ඔයාට ඊළඟ සැරේ කරන්න පුළුවන් මේ සැරේ බැලුනොත් කිසි ප්‍රශ්නයක් නැහැ ඊළඟ සැරේ කරන්න. හා බැරි වුණා කියන්නකෝ රසාව කරලා ජීවත් වෙන්න පුළුවන්. විභාගයේ දැන් පුදුම හිතෙනවා මොකද මේ? මෙච්චර කල් මේ උනන්දු කරලා 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 හදපු එක්කන විභාගයට කියලා කියනවා අතරින්ද කියලා. ඇයි ඒ? අත ඒ විභාගයේ ගැන දැන් මොකද දැන් මේ වෙනකොට අවුරුද්දක් මහන්සි වෙලා තියෙන අද රෑ මේ මේක නොසන්සුන් කරවන්න ඕනේ නැහැනේ. හරිද? එදා තමයි උපදෙස් දෙන්නේ මේක අතහරින විදිය මේක නැති වුණා කියලා වට ප්‍රශ්නයක් නැහැ මේක නැති වුණා කියලා මහ ලොකු දෙයක් නැහැ. නේද මේ මේක නැති වෙලා ජීවත් වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා කියලා ලොකු දේශනාවක් කරනවා විභාගය අතහැරන විදියට. එතකොට හරියට නිකන් අර තට්ටු කරන් කරන් ගනලා අතහැරියා වගේ. හිතන සංසුන් වෙනවා ගොඩක්.
හැ ඒවිත රක්නවේ අපිට උපදෙස්තෙන ඔන්න දැන් ඉලාට විභාගට අන්න ඇතන උදේන ගිටලා ඔක්කෝම ටික ම මේ අපේ දරුවන්ට ඉගෙන ගන්න මටි කියන්නේ මේ පරණ විස්තරයක් කියනේ දරුවන්ට ඉගෙන ගන්න හිඳ කියන්න. ඇත්තරම් විභාග ගැන තියෙන අධික බලාපොරොත්තු ළමයාගෙන් අන්තිම මොහොතේ අයින් කරන්න ඕන. ඒකද මම අපි දැනගන්න ඕනේ කරන්න හරි මොකද මතකද සමහර ළමයි වහ බිව්වා. නේද විභාගේ විභාගය අසමත්වීම කියන්නේ සාමාන්‍ය සිද්ධියක්. ඉතින් ඒක අන්තිම මොහොතේ ළමයි දැනගන්න ඕනේ මේක ගැන. නමුත් මේක අවශ්‍යයි. අවශ්‍යයි කියන එක දන්නවා. ඊට පස්සේ උදේ නැගිටලා තමන්ගේ නෝට් ටික ඔක්කොම ෂෝට් නෝට් ටික ඔක්කොම පාන්දර බලන්න ඕනේ. බලලා පුදුම උපක්‍රමයක් ඒක. එක සැරයක් ඔක්කොම ටික බලනවා. බලලා ඊට පස්සේ නැවත මතක් කරන්න එපා කියනවා. ඒ කියන්නේ අපි මේ අපි කරන්නේ මොකද්ද උංගක් කරලා දැන් සූත්‍රයක් කියන්නකො මේක ගත්තාම මේක මතකද මතකද කියලා බස් එකේ යනකොටත් මතකද 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 කියලා බලනවා. හරිද? ඊළඟට විභාග ශාලාවට මතකද මතකද කියලා බලනවා. අන්තිමට විභාගයට ළඟට ප්‍රශ්න පත්‍රය ළඟට යනකොට මේ ළමයා ඉන්නේ මේ මතක් කළා මතක් කළා මතක් කළා වෙහෙසෙන්. ඉතින් මේ ගුරුවරයා මට කිව්වේ අපිට කිව්වේ පුතේ ඔයාලා මේ ඔයාලගේ ඔළුවේ තියෙන දේවල් නැවත නැවත මතකද කියලා බලන්න. පොතෙන් බල්ල බලන නෙවෙයිනේ. එහෙම. දැන් හොඳට පාඩම් කරලා තියෙන්නේ. ඒක දැන් ඕක අමතක කරන්න. ඒ කරලා විභාග ශාලාවට කිට්ටුවට ගිහලා දැන් ළමයිත් එක්ක එකතු වුණාම එක එක්කෙනා ඇවිල්ලා කියනවා අහවල් ප්‍රශ්න එනවා කියලා ආරංචි. අහවල් ප්‍රශ්න එනවා කිසි දෙයක් අහන්න එපා. ආයේ හිතෙන් මොකුත් මතක් කරන්න එපා. නිදහසේ ඒ විෂය කරුණු මතක් කරන්න නැතුව කවුරුත් කියන දේවල් අහන්න නැතුව ගල් ගිල්ල වගේ පැත්තකටලා නිදහසේ ඉන්න. කිසි දෙයක් නැතුව හිස් කරගෙන විභාගයට යන්න හිත ගිල වාඩි වෙන්න. වාඩි වෙලා මොකද කරන්නේ? විනාඩි 5ක් වෙන් කරගන්න ප්‍රශ්න පත්‍රය හම්බුනාට පස්සේ මුළු ප්‍රශ්න පත්‍රයම කියවන්න. හරිද? නිදහසේ ගියා. දැන් අපි දකින්නවා දැන් කියන වටපිට බලන්න එපා කියලා. දැක්කත් කමන්නේ. බලනවා දැන් ප්‍රශ්න පත්‍රය ගත්ත ගමන් එහා පැත්ත දිහා බලනකොට මේ සමහර අය පිටුවක් විතර ලියලා ඉවරයි. දැන් මේ ගත්ත විතර ලියලා ඉවරයි. ඒ අර මැක්ක ගැන තමයි ලියන්නේ කියලා අපි දන්නේ නැහැ. හරිද? ඒ සමහර අයට හරියට වරදිනවා. එයාලා හුඟක් ලියනවා මොනවද ලියන්නේ කියලා දන්නේ නැහැ ලියනවා. පොයින්ට් එකට නෙවෙයි උත්තරේ හම්බෙන්නේ. ඉතින් ඒකින්ද හිමින් ප්‍රශ්න පත්‍රය කියවන්න. ඒ කරලා ප්‍රශ්න 10න් 6ක් නම් ලියන්න තියෙන්නේ. 6 තෝරෝ තෝරෝ ඉන්නපා. ඔයා හිමින් නිදහස් චින්තනයකින් මේ ප්‍රශ්න පත්‍රය කියවොත් ඔයාගේ ලුවට නිකම්ම එයි ලේසිම ප්‍රශ්නේ මොකද්ද කියලා දල වශයෙන් ඒක ඉස්සෙල්ලා උත්තරේ ලියන්න. ලේසිම එකට ඉස්සෙල්ලා උත්තරේ ලියන්න. එතකොට ඒකට සාමාන්‍යයෙන් පැය භාගයක් නම් යන්නේ ඒක ප්‍රශ්නෙකට මේකට විනාඩි 20කින් විතර උත්තර දුන්න ගමන් ගොඩාක් රිලැක්ස් වෙනවා හිත. හරි මම එකක් සම්පූර්ණයෙන් ඉවර කරගත්තා කියලා. ඒකත් එක්ක එන මානසික සුවයත් එක්ක අනිත් එක බය වෙන්න එපා. අර ඔක්කොම මතකෙට ගලාගෙන එනවා. එනවා කියලා. ඉතින් මේ වගේ උපක්‍රම භාවිතා කරපන් පස්සේ මට මේ ධර්මය ගැන තේරුම් ගන්නකොට තේරුණා ධර්මය කොච්චර හේතු වෙනවද මේ පැය 3කට අපිව සූදානම් කරන්න මේ ගුරු මහත්මයා පනාවල කියන ගුරු මහත්මයා විශාල සේවයක් කරා. මම දන්නවා එතුමා විතරක් නෙවෙයි ලංකාවේ ඉන්න මනෝවිද්‍යාත්මක අවබෝධයක් තියෙන ගුරුවරු ධර්ම අවබෝධයක් තියෙන ගුරුවරු මෙන්න මේ වගේ සාර්ථක වැඩපිළිවෙලක් ළමයින්ට ඉදිරිපත් කරනවා. නැතුව මේක මේ මහා කර්කස මහා රළු එකක් බවට පත් කරලා පටන් ගත්ත වෙලාවේ ඉඳන් උගන්වන කාලේ ඉඳන්ම මේ ළමයාට මතක් වෙනකොටත් එපා වෙන ආකාරයේ මේ පීඩනයක්. ඇයි මෙච්චර ජීවත් කරවන්න ළමයෙක් ඇයි අපි මෙච්චර මේ ළමයා මරවන්නේ? අවුරුදු 20ක් විතර යනකම් මේ ළමයාට දෙන දෙතිස් වද කියලා කිව්වට කමන්නේ නැහැ. අපාය වද ටික දෙනවා වගේ මේ ළමයාට ඇයි මෙච්චර පීඩනයක් එයාට ජීවත් වෙන්න මේ පීඩනේ හදන්නේ? ජීවිතේ ජීවත් කරවන්න මෙච්චර දුකක් දෙන්න ඕනද කියලා හිතෙනවා. මේ ක්‍රමවේදවල සාධාරණත්වයක් ජීවිතෙන් තුනෙන් එකක් ඉවරයිනේ. අවුරුදු 20ක් යන දාල වශයෙන් ගත්තොත් තුනෙන් එකක් හතරෙන් එකක් කියමුක අපි 80ක් ඉන්න කලාතුරකින් දැන් මේ ජීවිතයේ තුනෙන් එකක් හරියට දුක් විඳින හොඳම කාලේ නිදහසේම ඉන්න ඕන ජීවිතයේ සුවසායකව ඉන්න පුළුවන් හොඳම කාලේ ළමයි හරියට දුක් විඳිනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ උපහන්සේ අපිට පැහැදිලි කර දුන්නේ මේ අත්‍යවශ්‍යම උපහන්සේ උපහන්සේගේ මතයත් ඉදිරිපත් කළා මේ තේ පවතින විභාග ක්‍රමය පිළිබඳව. ඒ වගේම ඉතින් නමුත් කෙසේ හෝ වේවා අපට මුහුණ දෙන්න තිබෙන මේ වර්තමාන තත්වයට මුහුණ දෙන්න මේ කඩයිම් විභාගයක් ජය ගන්නට දරුවෙකු සකස් කරන්නට අවශ්‍ය වන්නේ කොයි ආකාරයෙන්ද කියන දේ පිළිබඳව ඔබ වහන්සේ අපට පැහැදිලි කර දුන්නේ. ඒ අතුරුතරදී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සිහිපත් කළා මේ භාවනාව පිළිබඳවත් භාවනාවෙන් උත් දරුවාගේ මනස එක්තැන් කරගන්නට
පිටිවහලක් වනවා භාවනාව කියන දේ පිළිබඳව ස්වාමිනාස දෙන්න මං කැමති එයිම ඊළඟ ගැටලුවට යොමු වන ස්වාමිනාස භාවනාව දරුවකගේ ජීවිතය සාර්ථක කරගන්නට කොයි ආකාරයෙන් පිටිවහලක් ලබා දෙනවද ස්වාමිනාස? ඔව් ලෞකික ජීවිතයට දැන් මේකෙදිත් මම මතක් කරන්නම් අපි මෙහෙම හිතමු අපි ඕනම දෙයක් කරන්න යනවා ඕනම දෙයක් කරන්න යනකොට බාහිර පලිබෝධත් අපිට තියෙනවා අපි කියන්නේ කකුලෙන් අදිනවා කියලා හරි වැදගත් දේවල් හොඳ දේවල් කරන්න යනකොට සමහර අය අපිට යන්න දෙන්නේ නැතුව බාහිර බාධා ඇති කරනවා ඒක සාමාන්‍ය දෙයක් ඊට වැඩි බාධා ඇති වෙන්නේ අපේ අභ්‍යන්තරයෙන් ඒක අපි අනිවාර්යයෙන්ම පිළිගත යුතු දෙයක් හොඳ දේවල් කරන්න යද්දී වැඩිපුරම බාධා ඇති කරවන්නේ මම මොනවා හරි අරමුණක් අරගෙන ඒ අරමුණට යන්න යනකොට වැඩිපුරම බාධා ඇති කරවන්නේ මගේ සිතෙම්මයි ඒක පැත්තකින් තියලා වෙන දෙයක් කරන්න කියනවා වෙන වෙන ආසාවන් සහිත එක 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 පටු දේවල් වලට උදාහරණයක් කිව්වොත් අපි මොනවා හරි පාඩමක් කරන්න යනකොට ළඟ දුරකථනය තිබුණා නම් සමහරට මෙයා මේ දුරකථනයත් එක්ක ගොඩ වෙලා ඉන්නවා වෙන්න පුළුවන් හරි දැන් භාවනාවක් කරන්න කම්මැලි වුණාට අර දුරකථනය තියෙනවා බල බල ඉන්න කැමතියි ඒතර වැඩි හිටියටත් මේ ප්‍රශ්නේ තියෙනවා පැහැදිලිවම නේද පන්සලට සිල් ගන්න ගියා 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 කියලා සිල් ගන්න ඒ වැඩ කටයුතු පැත්තකින් දාලා පොකුරු ගහලා උපදූපයක් කතා කර කර ඉන්නවා ඒව රසයි ඒව රස බව විදිහට දැනෙනවා ඒවට ඇදිලා යනවා වැඩියෙන්ම බාධා වෙන්නේ තමන්ගේ පැත්තෙන් ඒ කියන්නේ ඔන්න එකක් තමයි කාම ආසාවන් පැත්තට අපේ හිත දැඩිව යොමු වෙනවා නම් අපි යන අරමුණට යන්න දෙන්නේ නැතුව එයා අපිව පස්සට අදිනවා ඒ වගේම තමයි පොඩ්ඩක් තම හැම දෙයක් එකම ගැටෙනවා නම් ඒ කියන්නේ මේ ළඟ ඉන්න අයත් එක්ක තරහා යනවා නම් මේ හුඟාක් වෙලාට සමහර අය කියන ඕන දෙයක් කරගන්න මම පැත්තල නිකන් ඉන්නවා එහෙම නෙවෙයිද අපි එකතු වෙලා වැඩක් කරන්න ගිහලා අපි 3 දෙනා 4 දෙනා එකතු වෙලා වැඩක් කරගත්ත කියනකොට කරන්න ගිහිල්ලා ඒ අරමුණට අපිට යන්න විදිහක් නැහැ එක්කෙනෙකුට මොන හරි එකකට අපි ගැටෙන්න ගත්තාම අපේ මුළු රටටමත් වෙලා තියෙන එකයි රටත් ගැටි 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 එක්කෙනත් එක්ක ගැටි ගැටි ඉන්නවා දැන් මේ මුකුත් කරගන්න දෙයක් නැතුව මේක බලු පොරයක් වගේ වෙලා තියෙන්නේ මම හැමදාම කියන්නේ මේ බල්ලෝ ටික පුර ගන්නවා මස් කැල්ල වෙන කවුරු හරි යනවා හරිද එහෙම එකක් තමයි වෙලා තියෙන්නේ ඉතින් ඒකින්ද මේ පිළිබඳව ගැටීම කියන එක නැත්තම් ව්‍යාපාදයේ කියන එක අපිට මේ අරමුණට යන්න දෙන්නේ නැතුව අපේ හිතේ ඇති වෙන ධර්මතාවය ඒක මේ අපි වැඩේ කරගෙන යනකොට අපිට තේරෙන්නේ නැහැ එක එක මුවාවෙන් තමයි ඒක එන්නේ දැන් මට ඕනේ යම්කිසි අධ්‍යාපනයේ යම්කිසි ඉස්සරහකට යන්න නම් මට නමුත් මට රූපවාහිනියට කියලා මට මේ කාමච්ඡන්දය කියලා මේ හිතේ ස්වභාවය තේරෙන්නේ මම අරක බල්ලා ඉන්නවා අරක බල්ලා ඉන්නවා හිතේ ස්වභාවය තේරෙන්නේ නැහැ. ඒක හිතේ වැරද්දක් කියලා අහුවෙන්නේ නැහැ. ඇත්තම කියන හිත ස්පර්ශ කරන්නේ නැහැ එතනදී අපි බාහිර දේත් එක්ක සටන් කර කර ඉන්නවා. ඒ වගේම තමයි ওই නිନ୍ଦ තීන මිද්ද කියන මේ ඇතුළට හැකිලින ගතිය අපේ හිතේ තියෙන වැඩක් කරන්න දෙන්න තුන එක හැකිලිලා වගේ පැත්තකට ආයින ගතිය තියෙන වෙන්නේ කිසිම කාර්යක්ෂම ඒක අත්දැකලා ඇති සමහර දවස් තියෙනවා මුණුත් වැඩක් කරන්නත් බෑ කාර්යක්ෂමතාවයකුත් නැහැ නිකන් ඔහේ වැතිරි වැතිරි ඉන්න පෙරලිලා ඉන්න තියෙන ගතිය තියෙන හිතෙනවා නිකන් බුදියන්න තියෙනවා හොඳයි කියලා හිතන ඒ වගේ ගතියක් තියෙනවා. ඊළඟට හිතේ ඇති නොසන්සුන්කම් සහ පසුතැවීම. ගොඩාක් වෙලාවට අපි නොකරපු දේ ගැන කරන්න තිබ්බ හොඳ දේවල් කරේ නැහැ, නොකරන්න ඕනේ වගේ කරා කියලා, නොකර කර යුතු දේවල් කරේ නැහැ, නොකර යුතු දේවල් කරා කියලා පසුතැවෙන ගතිය එනකොට සහ හිතේ නොසන්සුන්කම් ඇති වෙනකොට මේක අපිට ඉස්සරහට අරගෙන යන්න බොහොම අමාරුයි. ඒ ගමන යන්න බෑ. ඒ වගේ තමයි අපිට අරමුණ කරේ තියෙන සැකය. ඔය කියපු පංච නීවරණයන් ගැන. එතකොට මේ පංච නීවරණයන් හිතේ ඉපදීම අල්ලගන්න අපි හිතමු අපි හුස්ම පිළිබඳ අවධානයෙන් ඉන්න පුරුදු කරනවා හිත. අපේ පොඩි දරුවෙකුට පුළුවන්. ඇත්තටම අපේ ළමා වැඩසටහනක් ළමා වැඩසටහන් පිළිබඳව මේ වෙනකොට අපි දැනුම් දීලා තියෙනවා. මේ වැඩසටහන් වලදී අපි මේ මොකද ඒ ළමයින්ට සුදුසු වෙන විදිහට භාවනා ක්‍රම කියලා දෙනවා. අපි හිතමු නිකමට අපි හුස්මේ දැනීම පිළිබඳ අවධානය යොමු කරන් ඉන්න කියලා අපි උපදෙස්ත් දෙනවා කියලා. අපිට හුස්ම දැනි දැනි ඉන්න නම් අපේ හිත ඒ දැනීම දැනෙන්න නම් හැම වෙලෙම හුස්මත් එක්ක තියෙන්න ඕනද නැද්ද? එහෙමයි. නේද? හිත නැත්තම් හුස්ම දැනෙන්නේ නැහැනේ, හුස්මේ දැනීම හැදෙන්නේ නැහැනේ. අපි ඒක හොඳටම දන්නවානේ මේ වෙලාවේ තොප්පු වෙලා පේනවනේ ඒක. මෙච්චර වෙලා හුස්ම දැවුණාද? නැහැ. ඇයි අවධානය තිබ්බේ දේශනාවට? නේද සාකච්ඡාවට? දැන් කියනකොටම දැනෙනව නේද? ඔය දැනෙන්නේ නේද? එහෙනම් කාට හරි කෙනෙකුට අපි උපදෙස් දුන්නොත් හුස්ම දැනි දැනි ඉන්න. දරුවෙකුට අපි කියන හුස්ම දැනි දැනි ඉන්න පුරුදු කරන්න. හරිද? එහෙනම් එයා පුරුදු කරන්නේ මොකද්ද? හිත එක තැන තියාගෙන ඉන්න. මේක පුරුදු කරද්දී ළමයෙකුට කියන ඕක වැඩි වෙලාවක් ඔයාට ඕක දිගේ ඉන්න පුරුදු කරන්න ඕනවා කියලා.
මේක ආනාපාන සති භාවනාවද මේක කායානු පස්සනාවද මේ ඔක්කම අපි දරුවන්ට අපි කියන්න යන්න හද එම ඕනෙත් නෑ දැන් හගෙන ඉන්න දරුවොත් මේ උත්සාහ කරන්න ඕන්නම් මේ හුස්ම දැනි දැනී ඉන්න උත්සාහ කරනකොට මේ දරුව දැනගෙනයි මේක කරන්නේ නිකන්නෙවේ මම මේ කරන්නේ හිත එකඟක තියාගන්න ගන්න උත්සාහයක් හිත එකඟ කරන්න පුරුදු කරනවා හිත එකඟ කරන්න පුරුදු කරනවා මේක තුල හිත තියාගෙන ඉන්න හදනකොට ඔන්න හිත යනවා කොහේ හරි දැන් මේ වැරදි වැඩකට යනවනේ අර වෙලාවේ ක්‍රියාවයි යන්නේ ක්‍රියාව යන්නේ හිත මුල් වෙලා පාඩම් කරන් ඉන්නකොට හිත මුල් වෙලා ටීවී බලන්න ගියා දැන් මෙතන මේ ඒක එතකොට මේ අර උඩින් පේන දෙයක් නමුත් දැන් ඍජුවම ස්පර්ශ කරලා තියෙනක මොකද්ද තමන්ගේ සිත ස්පර්ශ කරලා තියෙන්නේ හරිද හිතත් එක්ක ඉඳයි උත්සාහ කරන්නේ මේ හුස්මත් එක්ක ඉන්නකොට මෙයාගේ හිත ගියා කාමචන්දයකට මෙයා ගියේ නැහැ හරිද දැන් මේ හුස්ම දැනෙන්නේ නැතු වෙනවා හරිද හිත ගියා තරහකට හුස්ම දැනෙන්නේ නැතු වෙනවා ඉතින් මේක අත් දකින්න යා ටික වෙලාවක් යනකොට හරිද කම්මැලිකම් වෙලා නිින්ද යනවා හුස්ම දැනෙන්නේ නැතු වෙනවා හරිද හිත නොසන්සුන් වෙලා නැගිටින්න හිතනවා නැත්නම් අර වගේ කිව්වන් කිව්ව දේවල් එක්ක මේ මෙයාට හොඳට තේරෙනවා දැන් මේ හිත එහාට මෙහාට දුවන හැටි මෙයා ඒ දුවනේ කරන් ආපහු මෙහාට දා ගන්නවා ආපහු මෙහාට දාගෙන මේක දැනි දැනි ඉඳ පුරුදු පුහුණු කරනවා ඒ කියන්නේ මෙයා ඇත්තටම මේ ඇතුලෙන් පුරුදු කරේ මොකක්ද තමන්ගේ මඟ පෙන්වන්නා ජීවිත මඟ පෙන්වන්නා කියන්නේ හිත නේද අපේ ජීවිතේ ගයිඩ් කරගෙන අරගෙන යන්නේ අපේ හිත එතකොට හිතව හිතයි මේ ස්පර්ශ කරේ තමන්ගේ හිත ස්පර්ශ කරලා ජීවිත ගමන යනවා වගේ ඒ හිත එක තැනක තියාගන්න පුරුදු කරනවා කියන්නේ අන්න ඒ එහෙම පුරුදු පුහුණු කරපු කෙනෙකුට පොතක් අරගෙන වැඩිපුර වෙලාවක් මේක දිහා බලාගෙන ඉන්නකොට වැඩිපුර කාලයක් මේක තුළ ඉන්න පුළුවන් මම පුදුම එළවෙන දෙයක් කියන්නම් එක ස්වාමීන් වහන්සේ නමක් පොඩි හාමුදුර නමක් මට මෙන්න මෙහෙම කතාවක් කිව්වා මොකක් හරි කතාවකට කියලා මම ඒ කතාව කියද්දි මොකක් හරි කතාවට කියලා මේ පොඩි හාමුදුර කියනවා මම කිව්වා සමහර දවස් තියෙනවා මේ පොතක් අරගෙන මෙහෙම කියවද්දි ඒ පොතේ ඡේදය මම කියවලා කියුවේ මොනවද කියලා මම දන්නේ නැහැ කියලා. සමහර විට මෙයාට අත්දැකීම් ඇති. එහෙමයි. පොත අපි කියවනවා. හැබැයි ඇත්තටම මේක කියවලා. කියෙව්වට මේකේ තේරුම ගැන කිසිම අවබෝධයක් නැහැ. කියවලා විතරයි කියෙව්වා කියලා දන්නේවත් නැත් තරමටම. ඒ තරම් හිත වෙන කොහෙවත් මේ කියවීම වෙලා යුණාට. එහෙමයි. එහෙම වෙලා තියෙනවද? එහෙමයි. තියෙනවා. මම ඕක කිව්වම මේ පොඩි හඳුර මට කියනවා එහෙම එකක් වෙනවද? ඒක විහිළුවකනේ මාතක පෞද්ගලික කතාවකද කියන්නේ එහෙම එකක් වෙනවද කියලා අහනවා. එහෙම එකක් වෙන්න බැයිලු. ඒ කියන්නේ මේ පොඩි ස්වාමීන් වහන්සේට කවදාකවත් එහෙම වෙන්නේ නෑ කියන එක කියවන එකේ හිත තියෙනවා කියන එක. උන්වහන්සේ බොහොම අති දක්ෂයෙක්. හරිද? හරිද? ඒක අර ආත්ම වර්ණාවක් වෙනවා නැත්නම් මම කියන්නේ මට නම කියන්න පුළුවන් අති දක්ෂයෙක්. ඉතාලම ඉක්මනින් හැම දෙයක්ම ග්‍රහණය කරගන්න කෙනෙක්. හරි උන්වහන්සේ මට මෙහෙමත් කියලා තියෙනවා මම කතා කරද්දි මං කියනවා කටපාඩම් කිරීම අමාරුයි නෑ නෑ කටපාඩම් කිරීම ලේසි කොහමද යසිත මන් දන්නේ ඔයා කොහොම මේක තේරුම් ගන්නේද කියලා මේ පිටුව මතකයි කියලා කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් කටපාඩම් කරගද්දි අපිට වචනනේ ගලාගෙන එන්න ඕනේ ඇහෙන් පෙනිච්ච දර්ශනේ නෙවෙයිනේ ඇහෙන් පෙනිච්ච කොලයක් තියෙනවා නම් කවියක් ලියලා කියන ගාතාවක් ලියලා ඒ කොලේ මතකයි හිතෙන් කියවන්න. හිතන්ට මේ උපතින් ඇවිල්ලා තියෙන ක්‍රමවේද කොහොමද කියලා. හරිද? ඒ කියන්නේ දැන් අපි වචන ටිකනේ අපිට ගලාගෙන එන්නේ. මේ පොඩි හාමුදුරුව අර ඇහෙන් දැක්ක දර්ශනය මතක තියෙනවා. හරියට පොත කියවනවා වගේ හිතෙන් පොත කියවනවා වගේ එහෙම වෙන්න පුළුවන් නේ අපිට. ඒ අකුරු ටිකේ හැඩතලයත් එක්ක ඒ පිටුව මතක තියාගන්නවා. හරි. ඉතින් මේ මොනවද මේ භාවනාවලින් ලබා ගන්න දෙයියේ අපිට හම්බෙච්ච පොඩි හාමුදුරුව ඊය අපි සාකච්ඡා කරපු ඉතින් උන්වහන්සේලා මං කිව්වා උන්වහන්සේ ලංකාවේ ලංකාවෙන් එක විභාගයකදී ලංකාවෙන් පළවෙනි වුණා බොහොම පහසුවෙන් එක් කරා මං දැක්කා ඊට ඉස්සෙල්ලා දවසෙත් ඒ විභාගයේ තිබ්බ දවසට ඒ සති කීපය තමන්ගේ දෛනික කටයුතු ඔක්කොම සාමාන්‍ය විදිහට කරා මගෙත් එක්ක වැඩ කරන වැඩ කටයුතු වගේ කුත් කරන්න තිබුණා කිසිම පොඩ්ඩක්වත් කලබලයක් මං දැක්කේ නැහැ විභාගයේ ඉස්සෙල්ලා ඔක්කොම ඉතාම සාමාන්‍ය අන්තිම බලන ලංකාවෙන් පළවෙනි ඒක තමයි මේ භාවනාවකින් හිත වර්ධනය කරගන්න අයට අන්න අය අභිභව මහා ඉහළට යන්න පුළුවන් මොකද තමන්ගේ හිතයි ස්පර්ශ කරන්නේ හිතේ තියෙන දේවල් ඍජුව දකින්න පුළුවන්කම තියෙන්නේ මේ ඇද වෙන තැන් එහාට මෙහාට පයින් තැන් ඉතින් ඉතාමත්ම කෙලින් දුන්නකින් විද්ද ඉතලයක් වගේ අවශ්‍ය අරමුණට ඍජුව යන්න පුළුවන්කම තියෙන භාවනාවකින් හිතේ චිත්ත ශක්තිය වර්ධනය කරගන්න කෙනාට
එමයි සොහනස ධම්ම පදයේ සඳහන් වෙනෝ මේ මේ වඩු වැඩ කරන අය තමන්ගේ රිසි පරිදි ලිය නවා ගන්නවා වගේ පඬිතුයෝ තමන්ගේ සිත ඍජු කර ගන්නවා, ඍජු සිත එකඟ කර ගන්නවා. ඉතින් ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේ අපට කියලා පැහැදිලි කරලා දුන්නේ මේ සිත එකඟ කර ගැනීම, භාවනාවෙන් සිත එකඟ කර ගැනීම දරුවෙකුගේ ජීවිතයට කොතරම් වටිනවාද යන්න පිළිබඳව. ස්වාමීන් වහන්සේ, දැන් මේත් සමග මතුවෙන තවත් ගැටලුවක් තමයි මට ඔබ වහන්සේගෙන් විමසන්න හිතුනේ. දැන් භාවනාවට යොමු වෙනවා කියන්නේ ධර්මයට දරුවෙකු යොමු වෙනවා කියන එක. එතනදී මේ භාවනාව තුළින් දරුවෙකු පෝෂණය වීමෙන් දරුවෙක් කාර්යක්ෂම වෙනවද අකාර්යක්ෂම වෙනවද කියන දේ ගැන මට විමසන්න හිතුණා ස්වාමීනි. ගොඩක් දිනක් දැන් අපි හිතමු ධර්මයට යොමු වුණ කෙනෙක්, ධර්මයට යොමු වෙච්ච තරුණයෙක් හෝ වේවා දරුවෙක් හෝ වේවා, අපි දැක්කම සමහරවල් අපි කියනවා එයා ගොඩක් නිවිච්ච කෙනෙක්, එයා උපාසකයා වගේ, මේ උපාසකයා නැත්නම් නිවිච්ච කෙනා මෙහෙම කියලා, මේ ඒ කෙනා ටිකක් අලස කම්මැලි වගේ තත්ත්වයකට ඇද දාලා තියෙනවා කියලා මට හිතෙනවා ස්වාමීනා. ඇත්තෙන්ම ස්වාමීනා මේක කොයි ආකාරයෙන්ද වෙන්නේ? මේ දරුවේ කාර්යක්ෂමද වෙන්නේ අකාර්යක්ෂමද වෙන්නේ ස්වාමීනා? ඔය දරුවේ කෘතරද දරුවෙකුට විතරද වැඩිහිටියන්ටත් ඒක අදාළ වෙනවා? එහෙමයි. හරි, මම පළවෙනි ප්‍රශ්නේ අහන්න. මං ගැන මොකද කියන්නේ? ඔබ හන්සේ කාර්යක්ෂමයි. කාර්යක්ෂමයි. එතකොට ඒ කියන්නේ මේ පොඩ්ඩක්වත් ධර්මයෙන් මම පෝෂණය වෙලා නැද්ද? ඔබන්ස මවත් අමාරුද? ඒක තමයි අපි දිය යුතු ආදර්ශය. මම එහෙම ප්‍රවේශයක් ගත්තේ ඇත්තට මට මේ වෙලාවේ ඒක හිතෙච්ච හින්දා. මේ අපි වැරදි සංකල්පයක ඉන්නවා. එහෙමයි. ධර්මයෙන් පෝෂණය වෙන කෙනා ගැන පළවෙනියෙන් අපි කතා කරමු. තීන මිද්දේ ගැන මම කතා කරා. එහෙමයි. තීන මිද්දේ පරාජය කරපු කෙනෙක්. කුසීතකම පරාජය කරපු කෙනෙක් නේද? ඊළඟ ස්ථානෝචිතව යමක් කරන්න හොඳ ප්‍රඥාවක් තියෙන කෙනෙක්. එතකොට ඒ වගේ අය ඇත්තටම කියනවා නම් අනිත් අයට වැඩිය ස්ථානෝචිතයි, කාර්යක්ෂමයි. ඔය ස්ථානෝචිතයි කිව්වේ ඇයි? සංසුන්ව හිටිය යුතු තැන සංසුන්ව ඉන්නවා. උදාහරණයක් අපි හිතමු සති භාවනාවක් කරන වෙලාවක් තියෙනවා. ඉතින් මම සති භාවනාවක් කරොත් මම දඩිබිටි ගාමේ දඟ සති භාවනාවක් කරන්නේ නැහැ. මගේ භාවනාව වෙලාවයි මම සංසුන්ව සිටිය යුතුයි. කාර්යක්ෂමව සිටිය යුතු තැන තමන්ගේ ආරණ්‍ය ඇතුලේ, තමන්ගේ විහාරස්ථානය ඇතුලේ මේ හිමීන් ඇවිදින්න, බිම බලාගෙන ඉන්න, අත උස්සන්න එපා. එහෙම කියන හැබැයි පාරේ යද්දි හැම බෑ. පාරේ යද්දි ඒ කියන්නේ ස්ථානෝචිතව කළ යුතු දේ නුවණින් දැනගෙන කළ යුතු දේ කරන කෙනෙක්. ඊළඟට ස්ථානෝචිතව කතා බහ කරන කෙනෙක්. දැන් සමහර අය ඉන්නවා යන්තම් ධර්මය දැනගත්තකම ඒකම කියවනවා. හම්බෙන කෙනාට අනිත්‍යයි අනිත්‍යයි කියලා කියවනවා. ඉතින් ඒ අනවශ්‍ය තැන්වල අනවශ්‍ය දේවල් කිය යුතු නැහැ. අදාළ තැනදී කතා බහ කළ යුතු දේ දන්නවා, ක්‍රියාත්මක විය යුතු දේ දන්නවා. අනිත් එක හිත හැකිලෙන කෙනෙක් නෙවෙයි හින්දා ඉතාම කාර්යක්ෂම තමන්ගේ හැම වැඩක්ම කරගන්න දක්ෂ වෙන කෙනෙක්. ළමයෙක්ව ධර්මයෙන් පෝෂණය කරන්න බය නැතුව, අපේ දරුවොත් බය නැතුව පෝෂණය වෙන්න, ඒ පෝෂණය වෙන අය අනිවාර්යයෙන්ම අවශ්‍ය තැනදී අවශ්‍ය විදිහට ඉතාමත්ම කාර්යක්ෂමයි. ඔය උපාසක කියන සංකල්පය නිවිච්ච කියන්නේ හිතයි නිවිලා තියෙනවා, කලබල වෙන්නේ නැහැ, නොසන්සුන් වෙන්නේ නැහැ. විශේෂයෙන් ප්‍රශ්නයක් ආපු තැනකදී දැන් අද මේ වර්තමානයේ සමාජය තුළ ප්‍රශ්නය විදිහට දකින්න බෑ. ඔක්කොම අවුල් කරගන්නවා. හරිද? ඒක මහතැන්වල ඉඳන් පොඩි තැන දක්වාම තියෙනවා. ඔක්කොම අවුල් කරගන්නේ ඒ ප්‍රශ්න හැමෝම මෙයාලා හරියව නොසන්සුන්. මොනවද කරන්නේ? මොනවද වෙන්නේ? මෙහෙම කරොත් මොනව වෙයිද? මේ මොනවද මාස ගණන් හිතලා ගන්න ඕන තීරණ එක රැයින් ගන්නවා. හරි, මේකත් එක්ක වෙන්නේ මහා විශාල ව්‍යාකූල තත්ත්වයන් උදා වෙන්නේ මේ තින් තද බල නොසන්සුන්කම් හින්දා. ඉතින් ඇත්තටම කියනවා නම් අපි මේ අධ්‍යාත්මික දියුණුව කියන එක මේ රටේ ළමා පරපුර විතරක් නෙවෙයි, අධ්‍යාත්මික දියුණුව කියන එක මුළු මහත් සමාජය පුරාවට යම් කිසි වැඩපිළිවෙලක් තුළ අරගෙන ගියොත් ඇරෙන්න මේ රටම අලසයි, රටම අකාර්යක්ෂමයි, රටටම පිසු. හරි, ඒක හින්දා මේ තත්ත්වයන් තමයි ඇත්තටම වර්ධනය කළ යුතුව තියෙන්නේ. මේක මේ හරි එක සැරයක් එක්තරා උසස් නිලධාරියෙකුට බොහොම ආක්‍රෝශ පරිභව කරා කොහොමද මේක කරන්න. මම එක පක්ෂපාතිව කතා කරනවා නෙවෙයි. හරිද? එක තැනක ආරක්ෂක නිලධාරියෙක් භාවනා කරනවා කියන එකේදී මහා නින්දාවක් ඇති කරා
ඒක මම දන්න ඒ භාවනා ක්‍රමය මොකද කියන්න බන්දන්න නමුත් ආරක්ෂාක නිලධාරින් භාවනා කළ යුතුද නැද්ද අපි මේ ළමයින්ගේ ප්‍රශ්නේදී මේක කතා කරමු. ආරක්ෂක නිලධාරියා භාවනා කළ යුත්තේ තුවක්කුවත් අරගෙන මේ මුරකාවලේ ඉඳලා ඉන්න වෙලාව වෙන්නේ නෙවෙයි. හරිද? මේක මේ පටු දේශපාලඥයෝ මේවා ඉතාම දැඩිව විවේචනය ලක් කරා. ඉතින් මොකද්ද කරන්නේ? එයා භාවනා කරන්න ඕන කොහේලාවේද? අනිත් වෙලාවේ. වෙන වෙලාවක භාවනා කරලා තියෙනවා නම් එයාට අදාළ ප්‍රශ්නේ එන වෙලාවේ එයා හරිම නිරවුල්ව ඒ ප්‍රශ්නෙට මුහුණ දෙනවා. හරිද? ඒ කියන්නේ මේ භාවනාව කියන එක අධ්‍යාත්මික දියුණුව කියන එක පසක ඉඳලා මම මේක හොඳට පුහුණු කරලා පුහුණු කරලා පුහුණු කරලා තමයි මේ පාරට දාගන්න ඕනේ. හරියට රියදුරු පුහුණුව වගේ වාහනේ අර යන රියදුරා පුහුණු වෙලා තමයි පාරට දාන්නේ. එහෙම නැතුව මේ පුරුදු වෙන්නේ නැතුව පාරට දාපු කට්ටිය තමයි හැමතැනම වෙඩි තියා ගන්නවා, හැමතැනම කෑ ගහ ගන්නවා, හැමතැනම මරා ගන්නවා. මේ වෙලාවේ කරන්න ඕන දේ අවස්ථා කළමනාකරණයක් ගැන කිසිම අදහසක් එන්නේ නැහැ. ඒ අවස්ථාවේ කළ යුතු හොඳම දේ පිළිබඳ අදහසක් නැහැ. යමෙක් ආධ්‍යාත්මික දියුණුවක් ඇති කර ගන්නවා නම් භාවනාවකින් එයා ඉතාම කාර්යක්ෂම. ඉතාම කාර්යක්ෂම, ඉතාම ස්ථානෝචිත කෙනෙක් බවට, ස්ථානෝචිත වැඩ කරන්න පුළුවන් දක්ෂයෙක් බවට පත් වෙනවා. හඳ උපාසක දරුවා, උපාසක තරුණයා, උපාසක මහතා කියලා කියන්නේ උපාසක කියනකොටම අපිට මෙහෙම අදහසක් එන්නේ. එහෙම නෙවෙයි, එයා බොහොම දැඩි, බොහොම අභිමානවත්, බොහොම ශක්තිමත්, බොහොම ක්‍රමානුකූල, බොහොම වටින චරිතයක් තමයි උපාසක කියන චරිතය. හරි, ඔන්න ස්වාමීන් වහන්සේ මේ අපේ සමාජයේ ඇතැම් දෙන අතර තියෙන දුර්මතයකටත් විසඳුම ලබා දුන්නා. ස්වාමීන් වහන්සේ මාවත් පරීක්ෂණයකට භාජනය කරනවා කරන්නට ගියා, තමයි මාත් අමාරු වෙටෙන්ට ගියා. ඉතින් මේ කෙසේ හෝ ඒවා ඒ ඔබට මේ කරුණ පැහැදිලි කර දෙන්න තමයි ස්වාමීන් වහන්සේ උත්සාහ කළේ. ඇත්තෙන්ම අපි ස්වාමීන් වහන්සේ විමසූ විදිහට අපේ ස්වාමීන් වහන්සේ බොහෝමත්ම කාර්යක්ෂමයි. අපි පෞද්ගලිකවම ස්වාමීන් වහන්සේ සමග මේ වැඩසටහන් වලට සහසම්බන්ධ වන නිසා අපි දන්නවා. ඉතින් උන්වහන්සේ කාර්යක්ෂමයි, ධර්මදරයි, විනයදරයි, සියලු අතින් පරිපූර්ණයි. එනිසා අපි එනිසා වෙනම තමයි අපි උන්වහන්සේ වැනි යතිවරයන් වහන්සේ නමකගෙන් මේ ඕවදන් ලබා ගන්නට පෙළඹෙන්නේ, අපේ ජීවිත සාර්ථක කරගන්නට, ඒ වගේම ඔබේ ජීවිත සාර්ථක කරගන්නට ඔබට මඟ පෙන්වන්නට අවශ්‍ය නිසා. ස්වාමීන් වහන්සේ, ඊළඟ ගැටලුවත් මේ හා සමාන ගැටලුවක්. දැන් අපේ විශේෂයෙන්ම දැන් අපි පෙර විමසෝ ඔබ වහන්සේගෙන් ධර්මයට යොමු වුණා, මේ දරුවෝ අකාර්යක්ෂම වෙනවා, ඒ වගේ දුර්මත තිබෙනවා නිසා නේද මේ ගැටලුවේදීත් හැම වෙලාවෙම දැන් ධර්මයට දරුවෙක් යොමු වෙන අපේ දැන් අපේ බුදුදහමේ ගැන වෙනවා, සියල්ලෙහි ඇති අනිත්‍යතාවය ගැන ඉගෙන වෙනවා. ඒ වගේම අපි අල්පේච්ඡ වෙන්න ඕනේ බව ඉගෙන වෙනවා. ඒකම අපි සියල්ල අත්හරින්නට පුරුදු වෙන්නට ඕන බව අපිට ඉගෙන වෙනවා. දැන් යමෙක් කියන්න පුළුවන් එහෙමනම් දැන් මේ විභාග පාස් වෙන්නේ මොකටද? මොකටද අපි දියුණු වෙන්න ඕනේ? මේවා සියල්ල විනාශ වෙනවා නම් මොකටද අපි මේ දේවල් කරන්න ඕනේ කියලා මේ ඍණාත්මක වෙන්න පුළුවන් සවනස. ඒකෙදී ඔබ වහන්සේගේ මතය සවනස. බොහොම හරි, බොහොම වටිනම ප්‍රශ්නයක් මේ අහන්නේ. විශේෂයෙන් අපේ දරුවෝ ගැන කතා කරද්දී මම බයයි ඒවට. මේ සමහර ධර්මයට යොමු කරන්නත් බයයි. මෙයා මේ ඔක්කොම නිකන් අතහැරලා කම්මැලියෙක් නෙවෙයි, එතන කියන හැටට ඍණාත්මක ඉගෙනගෙන වැඩක් නැහැ, ඉතින් අනිත්‍යයිනේ නේද? ඈ ලොකු රස්සාවක් කරලා මොකටද අපි මැරෙනවානේ? අන්න ඒ වගේ සංකල්පත් එක්ක සමහර අය තමන්ගේ ලෞකික දියුණුවට බාධා ඇති කරගන්නවා. ඒකත් තියෙන සංකල්පමය ප්‍රශ්නයක්. අතහැරීම කියන එක මොකක්ද කියලා දන්නේ නැතුව අතේ තියෙන මල් පෝච්චිය බිම අතාරිනවා වගේ අතහැරීමක්ද බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ නේද? දබංගල් බිම අතාරිනවා වගේ. මේ අතහරිනවා කියලා කියන්නේ තණ්හාව අයින් කරනවා කියන එකයි. අතහැරීම ගැන ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ, ඕකට හරිම ලස්සන කතාවක් තියෙනවා. එක බ්‍රාහ්මණෙක් කියලා බුදුරජාණන් වහන්සේට කියනවා, යා මේ එයාගේ ජීවිතේ යම් කාලයක් ගියාට පස්සේ දරුවන්ගේ දේපල අතහැරලා ඔක්කොම ටික එයාගේ ව්‍යවහාර කරපු ව්‍යවහාර සමුච්ඡේදය කියලා එකට කියන්නේ. එයා ව්‍යවහාර එයාලා අර්ථයක් එහෙමයි, එයා අතහැරියා මේ ඔක්කොම ව්‍යාපාර ටික, ගෙවල් වල අයිතිය ඔක්කොම අතහැරලා දැන් නිදහසේ ඉන්න, ඉතින් ගෙදර ඉන්නේ ගිහියෙක්. මෙයා හැමතැනම කියනවා ඒ වුණාට මම ව්‍යවහාර සමුච්ඡේද කරපු කෙනෙක්, පැවිද්දෙක් වගේ කියලා. බුදුහාමුදුරුවෝ දන්නවනේ කරන්න ඕන දේ, ගිහිලා ඍජුවම කතා කරන්නේ මෙයාට ගිහියා කියලා, ගැහැවිය කියලා. අර ඇනුම් පදේට වගේ කතා කරන්නේ, මොකද මෙයාගේ වචනේ ඇදලා ගන්න ඕන හින්දා අනුකම්පාවෙන් ඒ කරන්නේ, ගිහියා ගිහියා කියලා කතා කරනවා. එතකොට මෙයාට බොහොම තරහ කියලා කියනවා, මම ගිහින්නේ මම ව්‍යවහාර සමුච්ඡේද කරපු කෙනෙක්. අන්න ආර්ය විනයෙහි ව්‍යවහාර සමුච්ඡේදය කියන්නේ මොකද්ද?
අතහැරිම ගැන පටන් ගන්න බුදුරජාණන් වහන්සේ. ඕකනේ අතහැරිම කියන්නේ පළවෙනි එක ප්‍රාණඝාතය අතහරින්න. දඬු මුගුරු අතහරින්න. හරිද? අදත්තා දානය අතහරින්න. තමන් ළඟ තියෙන දේ දෙන්න පුරුදු වෙන්න. කාමයේ වර්ධව හැසිරීම අතහරින්න. බොරු කීම අතහරින්න. ඉතාම සත්‍යවාදී වෙන්න. ඇත්තෙන් ඇත්ත ගලපලා කාට කටයුතු කරන්න මම කෙටියෙන් කියන්නේ පුරුදු වෙන්න. පරුස වචන අතහරින්න. පිස් වචන අතහරින්න. හා අන්න අතහැරින් පටන් ගන්න හැටි. ඉතින් ඉස්සෙල්ලා ඒ ටික ඉස්සෙල්ලා මූලික ටික ඒ වගේ ටිකක්. ඉතින් අපි ඒවා පුහුණු කරනවා අතහැරීම කියලා. පළවෙනි එක. ඊළඟ එක මේ අනිත්‍යයි අනිත්‍යයි කියමින් දැන් මරණානුසතිය වඩන කෙනාට තියෙන්නේ ඇත්තටම සසර හුඟක් අයට සසර අමතක වෙනවා. මතක් වෙන්න ඕන සංසාර ජීවිතේ. හරි? මම මේ ජීවිතේ නෙවෙයි යම් හේකින් නිවන් දැක්කේ නැත්තම් මට ඊට එහා ගිය බොහෝ දේවල් වලට මුණ දෙන්න සිද්ධ වෙනවා. අනිත්‍යය හින්දා මං හම්බ කරන්න නැතුව ඉන්නවා. මං කියන්නේ හරි. අනිත්‍යයි කියලා මැරෙනවා කියලා ඔයා යමක් අතහැරියා නම් යම් දෙයක් කරන්න නැතුව ඉන්නවා නම් ඒ කරන්න නැතුව ඉන්න කාලයේදී ධර්මාභෝධය සඳහා කටයුතු කිරීම සඳහා ඒක අතහැරලා තියෙන්න ඕනේ. ඒකද කරන්නේ මේ නිකන් ඉන්න අය. අපෝ ඒ රසාවට කියලා වැඩක් නැහැ මේවා අනිත්‍යයි නේ කියලා නිකන් ඉන්න අය. එහෙමනම් ඒ සඳහා දැන් ලෞකික දිනුව සඳහා කැපවෙන්න තිබ්බ කාලය මේ දෙයට ඇත්තටම යොමු කරලා නම් අතහැරියට කමන්නේ නැහැ. අරකට අතහැරියට කමන්නේ නැහැ. ඒක දෙමාපියන්ට සහනයක් නේද? මේ ළමයා අඩුම ගානේ පැවිදිවත් වෙයි එහෙනම්. නේද? අපි දැන් ඉන්න කොටත් දෙමාපිය ළමයි පැවිදි වෙනවා කියලා ප්‍රශ්නයක් නැහැ. හරි විදිහට පැවිදි වෙන්න මොකක්ද දෙමාපිය මාත් එක්ක කතා කරලා තියෙනවා. ඔය නිකන් ලෞකික දේවල් පිටිපස්ස යන පැවිදි වෙන නෙවෙයි. මගේ ළමයා පැහැදිලිවම කෙලෙස් අතාරින්න බලාගෙන පැවිදි වෙනවා නම් අපි වෙන තරම් ළමයට ඉඩ දෙන්න ලෑස්ති වෙනවා. නමුත් ඒක නොවන හින්දා දෙමාපියෝ ගොඩක් වෙලාවට විරුද්ධ වෙන්නේ. එතකොට මේ අරක මේක එපා කියලා පැත්තකට වෙලා ඉන්න මේ ඍණාත්මක චින්තනය කියලා කියන ලෞකික දියුණුව අවශ්‍ය නැහැ කියන කවුරු හරි කෙනෙක් තීරණය කරනවා නම් ඒ ලෞකික දියුණුවට ගත කරන සම්පූර්ණ කාලය ලෝකෝත්තර දියුණුවට දාන්න ඕනේ නං. තේරෙනවද මම කියන එක? නේද? දෙකම නැතුව ඉන්න නිකන් ඉන්න අය ඉන්නවා. ඒක ඇවිල්ලා වංචනික ධර්මයක්. ඇත්තටම කියන්න බෑ නිකන් ඉන්න. මට මේ මෙලෝ දෙයක් වැඩක් නැහැ කියලා නිකන් ඉන්න වෙලාවේ හොඳට දැන් මේ ලෝකෝත්තර පැත්ත දියුණු කරන්නේ නැත්තම් ලෞකික පැත්ත හොඳට දියුණු කරගෙන වැඩි හිටි නිවාසයක් දාලා. හරි? දුගී වගේ යාචකින්ට මොන හරි නේද ඉන්න අහිංසක මනසට උරුදව කරලා අහිංසක ළමේ උරුදව කරලා. ඇයි එහෙම දෙයක් කරන්න බැරි? නේද? ඒකින්ද අපේ හිත ගැන අපි හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුහාඳුරගේ ධර්මයේ ධනාත්මකයි. ධනාත්මක භාවය ටිකක් වැඩි වුණාට වැඩිය ධනාත්මක භාවය. ඒ මොකද මේ ජීවිතේ විතර සාර්ථක කරගන්න නෙවෙයි සසර ජීවිතේ පවා සාර්ථක කරගන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල ධර්මය තුල තියෙනවා. වැඩි කියලා කියන්නේ මේ ජීවිතයේදී සැප විඳින ක්‍රමය. ඔය දුක් විඳිනවා කියන එක නෙවෙයි තියෙන්නේ ඇත්තටම. වැඩියෙන්ම මේ ජීවිතයේ ස්ථීර සැපක් විඳින විදිහ කොහොමද කියලා. සැප දුක් විඳတာ සැප විඳတာ වැඩක් නැහැ. ඒක తాවකාලික නම්. తాවකාලික නම් වැඩක් නැහැ. එහෙනම් ස්ථීර සැපයක් විඳින විදිහක් තමයි හොයා ගන්න ඕනේ. එතකොට සමහර ඇත්තෝ ඉන්නවා ගිහි ජීවිතේ ගොඩ නගන්නෙත් නැහැ. පැවිදි ජීවිතේ ගොඩ නගන්නෙත් නැහැ. අර අපි කියන්නේ එහාටත් නැහැ මෙහාටත් නැහැ කියලා කොහාටත් නැතුව කටයුතු කරන්නේ ඒ එතන තියෙනවා පොඩි වැරදීමක්. අන්න ඒ කට්ටිය තමයි යෝගෝ විදිහට අර්ථ දක්වන්නේ. අනිත් එක තව එක දෙයක් මම මතක් කරන්නම්. එකම එක දෙයක් යම් කිසි කෙනෙක් තමන්ගේ ලෝකෝත්තර පැත්ත දියුණු කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ ලෝකෝත්තර පැත්ත දියුණු කර ගැනීම සඳහා යම් කිසි ආකාරයක වැඩපිළිවෙලක් ගෙනිය යා යුතුව තියෙනවා නම් ඒක ගොඩාක් ප්‍රබල වැඩපිළිවෙලක්. ඒකට පුහුණු කරන කෙනෙකුට මේ ලෞකික දේවල් කියන සුළු දේවල් අනිත් අය අමාරුවේ මේ ලෞකික සමහර දේවල් ලාගා කරගන්න හදන අය සුළුවෙම ලේසියෙන්ම කරන්න පුළුවන්. එහෙනම් ලෞකික දේත් නොකර ලෝකෝත්තර පැත්තත් වර්ධනය නොකර ඉන්නේ ඒක වැතම අපි ඒ කටින් නම දාමු කෙලින්ම වංචනික කම්මැලියෝ කියලා. හරිද? ඒකින්ද ඒක තුල ඍණාත්මක සිතුවිලි එන්න විදිහක් නැහැ. එන්නේ නැහැ. ඒක වැරදි දෙයක් දීමක්, වැරදි සංකල්පයක් ඇති කිරීමක්. ඒක ධනාත්මකයි හැම පැත්තෙම ලෞකික සාර්ථකත්වයෙන් ඔබට ගිය සාර්ථකත්වයක් සඳහායි ලෝකෝත්තර දේ. ලෞකික දේ ගැන තියෙන බැඳීම ලෞකික සාර්ථකත්වය තුළ රිදවීමකට බවටපත් වෙනවා. බැඳීමක් තියෙනවා නම් අයින් කරන්නේ අම්මා තාත්තව සහෝදර සහෝදරියවත් කවුරුවක්වත් නෙවෙයි. අයින් කරන්නේ බැඳීමයි. අයින් කරන්නේ වස්තු නෙවෙයි. අයින් කරන්නේ වස්තු කෙරෙහි තියෙන
බැඳීම අධිකතර වූ බැඳ ඒ සඳහා අපූර් මග පෙන්නීම ධර්මතර තියෙන ති සහනයෙන්ම ජීවත්තෙන් පුළුවන්. හොඳයි, අපේ ස්වාමීන් වහන්සේ අපට කියා පහදා දුන්නේ මේ බොහෝ දෙනා අතර තියෙන තවත් දුර්මතයක් තමයි උන්වහන්සේ දුරු කළේ. මේ අපි ඉගෙන ගන්නට අවශ්‍ය වෙන්නේ විශේෂයෙන්ම මේ සතියේ අපි ස්වාමීන් වහන්සේ අපේ දැනුවත් කරන අපේ මේ අනාගත පරපුර වෙනුවෙන්, ළමා පරපුර වෙනුවෙන්, ඉතින් මේ අධ්‍යාපනය ලබන්නේ මොකටද? අපි මැරෙනවා නම් සියල්ල අත්තරින්න ඕනේ නම් අපි මේ දේවල් අනිත් වෙනම අපි අධ්‍යාපනය ලබන්නේ මොකටද? අපි රස්සාවක් කරන්නේ මොකටද? අන්නේ කියන කාරණාවන් පිළිබඳව ඇතමෙක් විමසන්නට පුළුවන්. ඒ පිළිබඳව තමයි අපි ස්වාමීන් වහන්සේ දේශනා කළේ. ඔබ ලෞකික පාර්ශවයේ අත්හරිනවා නම් ඒ බර ඔබ ලෝකෝත්තර පැත්තට දිය යුතුයි. අන්නේ නිසා ඒ පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ අපට කියා පැහැදිලි කර දුන්නේ. විශේෂයෙන්ම මේ ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාව ස්වාමීන් වහන්සේ ආරම්භ කරනු ලැබුවේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ඔබේ ජීවිතයට නිවැරදිවම ඈඳා ගන්නට ඔබට මඟ පෙන්වන රෙසියෙන් නිවැරදිව වෙනසක් ඇති කරන්නට ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන නිසාවෙන්. ඒ නිසා වෙනුයි මේ කාලීන වශයෙන් වැදගත් වන්නා වූ මාතෘකාවක් පිළිබඳව අද දවසේ ස්වාමීන් වහන්සේ ඔබට කියා පහදා දුන්නේ. මගේ මේ සතිය පුරාවටම උන්වහන්සේ අපට කියා පහදා දෙන්නේ විශේෂයෙන්ම මේ ගතවන පාසල් නිවාඩු සමයේදී අපේ දුවා දරුවන්ට ඔවුන්ගේ අනාගතය සාර්ථක කරගන්නට අවශ්‍ය වන්නා වූ වටිනා උපදෙස් මාලාවක් මේ සතිය පුරාවටම ඒ දරුවන්ට, ඒ වගේම ඒ දරුවන්ගේ දෙමාපියන්ට, වැඩිහිටියන්ට ලබා දෙන්න ස්වාමීන් වහන්සේ කටයුතු කරනවා. එහි තවත් දිගුවක් ලෙසින් හෙට දවසේදීත් අප බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව සමාජ කතිකාවතක් ගොඩරැංගීම පිළිබඳව සාකච්ඡා කරන්නට ස්වාමීන් වහන්සේ ඔබ ඒ පිළිබඳව දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ බලාපොරොත්තුවත් පෙරදැරිව අපි අදට සමුගන්නට ඔබට සෝදානම් වෙන්නේ ඔබේ නිවසින්. අද මේ වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙන්නට කටයුතු කළේ අප පෙර සිහිපත් කළ ආකාරයටම ස්වාමින් වහන්සේ මින් පෙර බෞද්ධ නාලිකාවේ දේශනා කළ නිවන් මඟ ධර්ම දේශනා මාලාව නැරඹූ, ඒ වගේම මේ ක්‍රියාත්මක වෙන ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාව නරඹන ශ්‍රවණය කරන සදැහැති පින්වත් පිරිසක්, ඉතින් ඔවුන්ටත් පුණ්‍යානුමෝදනා සිදු කරන්නට අපි ගෞරවනීය ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වකව ඇරයුම් කරනවා. හොඳයි, අද දවසේ අපිට මේ ධර්ම වැඩසටහන නිවසේ ඉඳන් නැරඹූ විශේෂයෙන්ම අපේ පුංචි දරුවන්ට, ඒ වගේම වැඩිහිටි අයට නිවසේට ඇවිල් නිවසේ ඉඳලා මේ ධර්ම තමන්ගේ ජීවිතයට එකතු කරගන්න අවශ්‍ය කරන සියලු දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරපු මැදිරියට ඇවිල්ලා ධර්මශ්‍රවණය කරපු පින්වන්ත පිරිස. එය නිබඳව නිරතුරුව මේ වැඩසටහන් ශ්‍රවණය කරන සදැහැති පිරිසක් කියලා සඳහන් කරලා තියෙන්නේ. අඩුම තරමින් දායකත්ව කොලයක්වත් සඳහන් කරලා නැහැ. ඉතින් ඒ කට්ටිය වැඩිපුරම කාලයක් අද අපේ දරුව වෙනුවෙන් අපිට මේ ධර්මය ඉදිරිපත් කරන්න ඒ කට්ටියගේ නංගොත්වත් මතක් කරන්නේ නැතුව ඒ කාලයත් ඒ සඳහා පරිත්‍යාග කළා. ඉතින් එවැනි පරිත්‍යාගශීලීව කටයුතු කරපු මේ පින්වන්ත පිරිස වෙනුවෙන් අපි නිවසේ ඉඳන් ධර්මශ්‍රවණය කරපු අපි හැම දිනම ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබෙන්නට මේ අත්තන්ට හේතු වේවා. ඒ වගේම මේ අය නමින් මේ පරලෝකීය අවසීලම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න උතුම් අවබෝධය සඳහාම ලබා දුන්නා වූ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි, සදහවතුනේ එසේනම් අපි අදට බ්‍රහස්පතිදා දවසේ ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවේ අද ධර්ම සාකච්ඡාවෙන් ඔබෙන් සමුගන්නට බලාපොරොත්තු වන හෙට දවසේදී මේ 11 වන සතියේ 5 වන දේශනාව ස්වාමින් වහන්සේ මේ අද මේ සතිය පුරාවට සාකච්ඡා කළ කාරණාව පිළිබඳව සමාජ කතිකාවත ගොඩනැංගීම පිළිබඳව ඔබ දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් හෙට දවසේදීත් ඔබ හමුවන බලාපොරොත්තුෙන් අදට අපි සමුගන්නවා. අදත් අප සැම කෙරේ මෙත් සිතින් මේ ධර්ම සභාවට වැඩම කොට වදාළේ පූජපාද උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම සැලසේවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය ළඟා කරගන්නට මේ සියලු කුසල් දහම් උන්වහන්සේටත් එකසේයින්ම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් අපි වැඩසටහන මෙන්නිමවටපත් කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.